අමරිකානු ජනපති ජෝ බයිඩන්ට වහම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අමරිකානු ජනාධිපතිවරණයට අදාළ පළමු විවාදයේදී පෙන් වූ දුර්වලතා හේතුවෙන් ජනපති ධූරයෙන් සහ ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට බලපෑම් වර්ධනය වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙහිදී ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ කණ්ඩායමක්ද මෙම බලපෑම එල්ල කරමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාදයේදී ජෝ බයිඩන් දුර්වලව අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයාගේ මතකය පිළිබඳ ගැටලු පෙන්නුම් කළ බවයි නිවේදනය කළේ. ඒ අනුව තවත් සිව් වසරක් අමරිකාවේ ජනපති ධූරය දැරීම සඳහා 81 වී ඇති ජනාධිපතිවරයාට පවතින ශක්්‍යතාවය සීමිත බවද පෙන්වා දී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් විවාදයේදී එල්ල කළ අසත්‍ය චෝදනා ගණනාවකට ප්‍රතිචාර දැක්වීමට ජෝ බයිඩන් අසමත් වූ බවයි CNN වාර්තාවක් මගින් සඳහන් කළේ. මෙහිදී විවාදය නැරඹූ අමරිකානුවන්ගෙන් 65% ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ජයගනු ඇතැයි අදහස් දක්වා තිබුණා. ජෝ බයිඩන් විවාදය තුලදී පෙන්නුම් කළ දුර්වල ස්වභාවය සම්බන්ධයෙන් අමරිකානුවන් කනස්සල්ල පළ කර ඇති බවයි වාර්තා කළේ. දුර්වල මතක හා ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතා හේතුවෙන් ජෝ බයිඩන්ගේ ඉදිරි දූර කාලයක් සම්බන්ධයෙන් මෙහිදී ජනතාව කනස්සල්ල පළ කර තිබෙනවා. නිව්යෝක් ටයිම්ස් කතෘ මණ්ඩල වාර්තාවකින් කියා සිටියේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට ජනාධිපති ජෝ බයිඩන්ට තවදුරටත් හැකියාවක් නොමැති බවයි. ඔහු වෙනුවට ශක්තිමත් අපේක්ෂකයෙකු සොයා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය වහා කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දී තිබුණා. ජනපතිවරණ විවාදයේදී ජෝ බයිඩන් දුර්වල හා ව්‍යාකූල වූ අතර ඔහුගේ වාක්‍ය අවසන් කිරීමට පවා ඇතැම් අවස්ථාවලදී අසමත් වීම ඛේදවාචකයක් ලෙසයි නම් කර ඇත්තේ. ඒ අනුව 2024 අමරිකානු ජනපතිවරණය පහසුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනු ඇතැයිද වාර්තා කර තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් මණ්ඩල කතානායක මයික් ජොන්සන් සඳහන් කළේ වහාම ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති ජෝ බයිඩන් වෙත දැනුම් දෙන බවයි. මේ වන විට ජනාධිපතිවරයා ධූරය දැරීමට තරම් කායික සහ මානසික යෝග්‍යතාවයකින් පසු නොවන අතර එය අමරිකාවේ ජාතික ආරක්ෂාව අවදානමකට ලක්කිරීමක් ලෙසයි නම් කර තිබුණේ. ගෝලීය අවදානම් මැද අමරිකාවට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වන අතර මේ වන විට පවතින තත්ත්වය තර්ජනාත්මක බවයි හෙළි කර තිබුණේ. ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවන් පිරිසක්ද ජනාධිපතිවරයා වෙත ඉවත්වීමේ ඉල්ලීම් සිදු කර තිබීම වඩාත් කනස්සල්ලට ලක් කළ යුතුව ඇතැයිද දැනුම් දී තිබෙනවා. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විවාදය ආරම්භයේදී තමන් යම් දුර්වලතාවයක් පෙන්නුම් කළ බව පිළිගන්නා බවයි. කෙසේ වෙතත් තවත් සිව් වසරක් ජනපති ධූරය දැරීම සඳහා තමන් නියමිත යෝග්‍යතාවයකින් පසුවන බවයි හෙළි කර තිබුණේ. මෙහිදී අමරිකාව අවදානමකට පත්වීම වැළැක්වීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළ යුතු අතර ඒ සඳහා හැකියාව පවතින පුද්ගලයා ලෙසද ජෝ බයිඩන් විසින් තමන් නම් කර තිබෙනවා. මේ අතර ඩෙමොක්‍රටික් පක්ෂයේ අභ්‍යන්තරය තුළින් විකල්ප අපේක්ෂකයෙකු පිළිබඳ සංවාදයක් මතුව ඇති බවයි හෙළි කර තිබුණේ. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළ හැකි නව අපේක්ෂකයා හඳුනා ගැනීම දුෂ්කර තත්ත්වයක් ලෙසද නම් කර තිබෙනවා. එමෙන්ම හොඳම විකල්පය ලෙස බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා නම් කර ඇති අතර හදිසි අවස්ථාවකදී එම විකල්පය සලකා බලනු ඇති බවයි හෙළි කර ඇත්තේ. එහිදී ඩිමොක්‍රටික් ජනපති ධූරය හා උපජනාධිපති ධූර අපේක්ෂකත්වයන් දෙකම කාන්තාවන් වෙත හිමිවිය හැකි බවද පවසා තිබෙනවා. මෙම තත්ත්වය සලකා බැලීමට ජෝ බයිඩන් අපේක්ෂකත්වය අතහැර යා යුතු අතර ඒ සඳහා මෙතෙක් අවස්ථාවක් නොපවතින බවයි අනාවරණ කළේ. ජෝ බයිඩන් අඛණ්ඩව ජනපතිවරණ සටනේ රැඳී සිටීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළ කර ඇතැයිද පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.